අයිබෝවන් හරිදේ හරියටම ගෙනෙන සිත ටීවී මධ්‍යහන පුවත් විකාශය මේ මම තරඳ ගුරුගේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත සියතට සම්මාන ජනපතිගෙන් මහනුවරට ත්‍රිපුද්ගල කමිටුවක් අගමැති අද මහනුවර ප්‍රංශ ජනපති ඉන්දියාවට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇති වූ කලහකාරී තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබෙනවා. ඒ අනුව විශ්‍රාමික අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් ඉදිරියේදී නම් කිරීමට නියමිතයි. මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කරන අතර ඒ කාල සීමාව තුළ සහ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුවද ඉතා සාමකාමී වාතාවරණයක් පැවති බවයි ආරක්ෂක අංශය සඳහන් කළේ. ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබෙනවා. ඒ අනුව විශ්‍රාමික අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඉදිරියේදී නම් කිරීමට නියමිතයි. මෙම කලහකාරී සිදුවීම් වලට මුල් වූ කරුණු අතර නීතිය හා විධානය කඩවී යද්ද යන්න පුද්ගලින්ට සිදු වූ ජීවිත හා දේපල හානි පූර්ණය කිරීම මෙම සිදුවීම පිටුපස කුමන්ත්‍රණකාරී හස්තයන් ක්‍රියාත්මක වූයේද යන්න අනාගතයේදී මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර සහ මෙම තත්ත්වය මැඩපැවැත්වීමට අදාළ බලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය සහ ඔවුන්ගේ වගවීමාදී කරුණු පිළිබඳවත් මෙම කමිටුව මගින් විමර්ශන කටයුතු සිදු කරනු ඇති. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දිගන සහ කෙංගල්ල නගරවල සංචාරය කරනු ලැබුවා. එමෙන්ම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් HMP හිටිසේකර මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. එමෙන්ම යුද හමුදාපතිවරයා ඊයේ මහනුවර ව්‍යාපාරික ප්‍රජාවද හමු වුණා. පසුගිය සතියේ තිබිච්ච ආරක්ෂක තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් මේ රටේ මෙහෙම නැත්නම් මේ නගරයේ සහ වර ප්‍රදේශවල තියෙන්නේ. ඒ සඳහා පොලිසියෙන් අපිට දුන්න අවශ්‍යතාවයන් අනුව අපේ යුද හමුදාවත් නායක හමුදාවත් ගුවන් හමුදාවත් මේ නගරයේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට මේ ගෙනල්ලා යොදවලා තියෙනවා. පසුගිය දින කීපය තුළ අවම වෙලා තියෙනවා මේ සිදුවීම්. මම මට කියන්න බෑ සම්පූර්ණ සිදුවීම් බිඳුවයි කියලා. නමුත් සරල සිදුවීම් කීපයක් වෙලා තියෙනවා. කොහොම නමුත් සමස්තක් වශයෙන් ගත්ත කල මේ ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් වෙලාවේ තිබෙනවා. මම හිතනවා අපිට හිතානිද්ද වෙනකොට මේ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳෙයි කියලා. මේව නෙමෙයි හේතු මේ රටක් මෙහෙම ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කරගන්න. මේ රටේ විශ්වාසය කියන දෙය ජාතීන් අතර තිබිය යුතුයි. ඒ වගේම නායකත්වය කියන කටයුතු කරන දේශපාලන නායකත්වය, හමුදා නායකත්වය, පොලිස් නායකත්වය කියන පුද්ගලයන් පිළිබඳවත්, මේ ආයතන පිළිබඳවත්, නීති අධිකර පිළිබඳවත් මිනිස්සු විශ්වාසයක් තිබිය යුතුයි. ඒ තිබෙනවා නම් මම හිතනවා අපිට මේ ගමන ඉදිරියට මේ රට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. මේ පසුබෑමට පත් වෙලා ඉන්න රට, ජාත්‍යන්තර වශයෙන් කළු පැලමකට ලක් වෙමින් පවතින රට, මේ ලෝක ගෝලයේ බබලනම රටක් හැටියට පත් කරන්න මේ කෙටි කාලෙදී අපිට කරන්න පුළුවන් වෙයි. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව තවදුරටත් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. මේ අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සියලු පාසල් ලබන 12 වනදා යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා කියා සිටියා. මේ වන විට සාමය පැතරෙමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් වී තිබෙන නිසා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දෙපාර්තමේන්තුව ලෙස ආරක්ෂක අංශයෙන් විමසීමෙන් පසු ඒ ආයතන ලද සහතිකයත් අනුව ලබන 12 වනදා නැවත සුපුරුදු පරිදි පාසල් ආරම්භ කිරීමට අපි මේ වන විට උපදෙස් දීලා තියෙනවා. එසේම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 4 වනදා සිට මේ දක්වා සැකකරුවන් 146 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ඇඳිරි නීතිය පැන වූ කාල සීමාව තුළ කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලින් අධිකරණ ඉදිරියේ වරදකරුවන් වුවහොත් වසර 7ක සිරදඬුවමක් නියම වන බවයි. මේ අතර කතානායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකවරුන්, මන්ත්‍රීවරුන් සහ ආගමික නායකයින් අද මහනුවර ප්‍රදේශයේ ගැටුම් ඇති වූ ප්‍රදේශවල ජනතාව හමු වී සාකච්ඡා කිරීමටද නියමිතයි. ඊට අමතරව ඔවුන් ප්‍රදේශීය ආගමික නායකයින්ද හමු වීමට නියමිත බවයි කතානායක කාර්යාලය සඳහන් කළේ. මේ අතර අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාද මහනුවර
තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා එම ප්‍රදේශයට ගොස් තිබෙනවා. Voice of Asia මාධ්‍ය ජාලයේ සිත TV සහ සිත FM ජනතා මෙහෙවරකේ කරමින් ඊයේ දින සම්මානයට පාත්‍ර වුණා. ඊයේ රාත්‍රියේ පැවති 14 වන රයිකම් ටෙලි සම්මාන උළෙලේ රූපවාහිනී වැඩසටහන අංශය යටතේ නිර්දේශිත නාමතරට පැමිණීමට සිත TV වැඩසටහන් කිහිපයක් සමත් වුණා. එමෙන්ම ඊයේ රාත්‍රියේ පැවති තවත් සම්මාන උළෙලක් වූ ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේදී සිත FM වෙනුවෙන් අරවින්ද ලොකුගේ මහතා සම්මානයට පාත්‍ර වුණා. සිංහල සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා සහ ප්‍රවීණ රංගතර රවීන්ද්‍ර රන්දිනී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ සන්ධ්‍යාවේදී රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන 19ක් සහ ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන 18ක් සඳහා නිර්දේශිත නාම 121ක් ප්‍රසිද්ධ කෙරුණා. ඒ අතුරින් 37 දෙනෙකු අවසන් මහා සම්මාන රාත්‍රියේදී විශිෂ්ටතා සම්මාන ලැබුණු ඇති. හැමදාමත් පුංචි දුවදරුවන් වෙනුවෙන් අනර්ගතම වැඩසටහන් ඉදිරිපත් කරන සිත ටීවී මෙවර 14 වැනි රයිකම් ටෙලි සම්මාන උළෙල සඳහා වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහනටත් වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬ කැවීම වැඩසටහනටත් නිර්දේශ වුණා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන සියත ටීවී නාලිකාවේ විකාශය වූ ඉමාලි ඒ සියත ටීවී වෙනුවෙන් ඉමාලි ආර්යවංශ නිර්මාණය කළ චිත්‍ර කාමරය ළමා වැඩසටහනත් ප්‍රසන්න ජයනෙත් නිර්මාණය කළ සිංහල හඬ කැවූ සිහින කුමාරී කාටුන් කතාංගයත් වෙනුවෙන් වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬ කැවීම වැඩසටහන සියත ටීවී නාලිකාවේ විකාශය වූ ප්‍රසන්න ජයනෙත් නිර්මාණය කළ සිහින කුමාරී එමෙන්ම පසුගිය වසරේ සියත ටීවීහි විකාශනය වූ ලෝකාන්තරයේ ඔටිල නාට්‍ය ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන තුනකට නිර්දේශ වුණා. ඒ වසරේ ටෙලිනාට්‍ය හොඳම අංග රචනයටත් විශිෂ්ටතම කැමරා අධ්‍යක්ෂණය සඳහාත් විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංස්කරණය සඳහායි. මේ අතර ඊයේ පසුරුව පැවති මෙම නිර්දේශිත නාම සන්ධ්‍යාව සඳහා ද කිංඩම් ඔෆ් රයිකම් සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයත් මෙවර රයිකම් ටෙලි සම්මාන උළෙල සඳහා නිර්දේශිත වූ කලාකරුවන් විද්‍යුතුන් සහ මාධ්‍යවේදීන් රැසකුත් මාධ්‍යාධන ප්‍රධානීනුත් එක්ව සිටියා. මේ අතර ඊයේ පසුරුවේ වෝටර්ස් එච් පරිශ්‍රයේ පැවති 2018 ස්ලිම් නෙල්සන් ජනතා සම්මාන උළෙලේදී පිට තුන් වතාවක් වසරේ ජනතාවගේ රේඩියෝ නිවේදකයා ලෙස සියත FM ගුඩ් මෝර්නින් අරවින්ද එන් ආශ්චර්යා වැඩසටහන ඉදිරිපත් කරන අරවින්ද ලොකෝගේ සම්මානයට පාත්‍ර වුණා. ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ ප්‍රථම සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උදෑසන ඉන්දියා බලාපිටත්ව ගියා. ඉන්දියාවේ නවතෙලි නුවරදී මාර්තු මාසයේ 11 වනදා ආරම්භ කෙරෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භ කුලලට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඉන්දියා බලාපිටත්ව ගියා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතාගේ විශේෂ ආරාධනය පරිදි ජනාධිපතිතුමා මෙම සංචාරයට එක්වන්නේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතාගේ සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන සමුළුවට රටවල් රැසක නායකයින් මෙන්ම නියෝජිතයින් 500ක් පමණ එක්වීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය දෙදින ඉන්දියා නිල සංචාරය අතරතුරදී ඉන්දියා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමග මෙන්ම සමුළුවට එක්වන රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකුද සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මේ අතර රටේ වත්මන් තත්ත්වය පිළිබඳව විදේශ ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පසුරුවේ හමුවක් කැඳවා තිබුණා. පසුකී දින කිහිපේ රටේ ඇතැම් ප්‍රදේශවල පැවති කලහකාරී තත්ත්වය සම්පූර්ණයෙන් මැඩපවත්වා මේ වන විට රට තුළ සාමකාමී වාතාවරණයක් තහවුරු කර තිබෙන බව ජනාධිපතිතුමා විදේශ ස්ථානාධිපතිවරු හමුවේ මේ අවස්ථාවේදී අවධාරණය කළා. මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල පැවති කලහකාරී තත්ත්වයන් නිර්මාණය කිරීමට මුල් වූ සහ ක්‍රියාත්මක වූ පිරිස් අත්අඩංගුවට කෙන උපරිම දඬුවම් දීමට කටයුතු කරන ලෙසට තමා පොලිසිය ඇතුළු අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙන බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. පසුගිය වසර ගණනාවක් පුරා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාර පැවැත්වෙන මාර්තු සහ සැප්තැම්බර් මාසවලදී රට තුළ විවිධ කලහකාරී සිදුවීම් ඇති කිරීමට විවිධ කණ්ඩායම් කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. එසේම පසුගිය වසර තුන පුරා රට තුළ සාමය සහ සහජීවනය ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය උපරිම කැපවීමෙන් කටයුතු කළ බවත් ඉදිරියේදීද ඒ සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිතුමා තවදුරටත් සඳහන් කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශකරුතු අමාත්‍ය තිලක් මාරපන, නීති හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතරුන් සහ විදෙස් රටවල් නියෝජනය කරන තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ද මේ සඳහා එක්ව සිටියා. ඌව පළාත් සභාව ඊයේ රැස් වුණා. එම පළාත් සභාවේ පැන නැගී ඇති ආර්ථික ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී මත ගැටුමක් ඇති වුණා. පළාත් සභාව රැස් වූ අවස්ථාවේදී පරිපූර්ණ ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමට යාමේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර මත ගැටුමක් ඇති වුණා. එම විවාදය අතරතුරදී ඌව පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තේ මේ ආකාරයෙන්. ඌව පළාත් සභාව තියෙන ඉතා අවදානම් තත්ත්වයක පළාත් සභාවේ මූල්‍ය තත්ත්වය ඉතාම දුර්වලයි. අද වෙන පළාත් සභාවේ මූල්‍ය තත්ත්වය ඍණාගයක තියෙනවා. අද වෙනකොට මුදල් හැටියට පළාත් අර මුදලේ තියෙන්නේ මිලියන 45යි. මිලියන 45ක් තිබ්බට ණය ගෙවන්නම තියෙනවා මිලියන 600කට ආසන්න ප්‍රමාණයක්. එතකොට අද මිලියන 829ක පරිපූර්ණකයක් තමයි සම්මත වුනේ. ඒ පරිපූර්ණකේ සම්මත වෙච්ච මුදල දෙන්න පළාත් අර මුදලේ මුදල් නැහැ. රාජ්‍ය සේවක ඌව පළාත් රාජ්‍ය සේවයේ 33000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. සීගිරියේ නැරඹීමට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් සීගිරියේ උතුරු දොරටුව විවෘත කිරීම කෙරෙහි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමු වී තිබෙනවා. සීගිරිය නැරඹීමට එන සංචාරකයන් සඳහා උතුරු දොරටුව විවෘත කිරීම කෙරෙහි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමු වී තිබෙනවා. මෙම උතුරු දොරටුව පිහිටා ඇත්තේ පිදුරංගල කන්දට මුලලායි. සීගිරිය නැරඹීමට එන සංචාරකයන් සඳහා උතුරු දොරටුව විවෘත කිරීම කෙරෙහි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමු වී තිබෙනවා. මෙම උතුරු දොරටුව පිහිටා ඇත්තේ පිදුරංගල කන්දට මුලලායි. සීගිරියේ සිංහපාදයට පිවිසෙන ස්ථානයේ ඉදිරියෙන් පිහිටි මෙම උතුරු දොරටුව චන්ද්‍ර පාෂාණයෙන් නිමකළ පියකට පෙළකින් සමන්විත වනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් මෙම උතුරු දොරටුව විවෘත කිරීමට තීරණය කරගෙන ඇති බවයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් මෙම උතුරු දොරටුව විවෘත කිරීමට තීරණය කරගෙන ඇති බවයි. එම පුවතත් සමගින් මධ්‍යහන පුවත් විකාශය අවසන් වනවා. තවතුණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න www.chetanews.lk අපගේ වෙබ් පිටුව වෙත. එළෙත් හමුවෙමු සබ සහායට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.